කතාව නුවණක් කාරකම ගැන. එක ඕමත් එක ගමක වඩුවෙක් වුණා. එයා දවසක් මහ කැලේට ගියා තමන්ගේ වඩු මඩුවට අවශ්‍ය ලී සොයාගෙන එන්න. ඔහු අනාන්තරයේ ඇවිදන් යද්දී ගල් තලාවක් උඩ ලොකු මුතු බෙලි කටුවක් තියෙනවා දැක්කා. ඔහු ඒක විවෘත කරලා බලද්දී ලස්සන මුතු ඇටයක් තිබුණා. ඔහු හරි සතුටින් මුතු ඇටයට අත තියද්දිම දුම් වලාවක් ඇවිල්ලා ලොකු භූතයෙක් මතු වුණා. මම මුතු බෙලි කටුවේ භූතයා. මම නුඹට අභියෝගයක් දෙන්න යන්නේ. අනේ මම කාටවත් කාදරයක් නැති අහිංසකේ. විය යුතු නෑ. මගෙන් නුඹට හානියක් නෑ. මම නුඹගේ බුද්ධිය මැන බලනවා. ඒ පරීක්ෂණය නුඹ ජයගත්තොත් මා නුඹට සිතූ පැතූ දේ ලබා දෙනවා. ජීවිත කාලයම නුඹට සේවය කරනවා. නුඹ අසමත් වුණොත් මේ බෙලි කටුව සමග මා අතුරුදහන් වේවි. මම මොකද්ද කරන්න ඕනේ? මම නුඹට වටිනා ලී කොටයක් මවලා දෙනවා. නුඹ මේ ලී කොටේ පාවිච්චි කරලා සතියකින් පොහොසත් වෙලා පෙන්වන්න ඕන. අද ඉඳලා දවස් 7ක් ගිය තැන මේ මුතු බෙලි කටුව විවෘත කරලා මුතු ඇටේ පිරිමදින්න. එවිට මා ඔබ ඉදිරියේ පෙනී සිටීවි. එහෙමයි. ඔන්න ඉතින් මේ වඩුවා අර මුතු බෙලි කටු භූතයා මවලා දීපු වටිනා ලී කොටේ අරගෙන ගෙදර ගිහින් බිරිඳට මේ කතාව කිව්වා. ඔහු එදා රෑ ඉඳන්ම මේ වටිනා ලී කොටෙන් ලස්සන කැටයමක් කපන්න ගත්තා. දවස් 3ක් යද්දී මොහු අතින් ලස්සන රූපයක් නිර්මාණය වුණා. ඔහු මේ නිර්මාණය අරගෙන ගොඩක් ආඩම්බරෙන් කඩමණ්ඩියට ගිහින් මේක විකුණලා ලොකු මුදලක් සොයාගත්තා. නමුත් මගදී මුණ ගැහුණු වංචාකාර මිනිස්සෙගේ බහට රැවටිලා මේ වඩුවා වයස කියලා දෙනෙක් මිලට ගත්තා. කිරි විකුණලා තවත් ගාණක් උපයා ගන්න හිතාගෙන. ඒත් 4 වෙනි දවසේ එළදෙන මැරුණා. 7 වෙනි දවසේ භූතයා පෙනී වුණත් මොන්ට අත් වෙලා තියෙන ඉරණම දැකලා මුතු බෙලි කටුවේ භූතයා අතුරුදහන් වුණා. ඉතින් ඔන්න මේ මුතු බෙලි කටුව ඊළඟට මතුනේ ගඟකින්. ගඟේ නනාවුණු සන්නාලියෙක්ට මේ මුතු බෙලි කටුව හම්බුණා. මොහුගේ නම හූල්. ඔහු මුතු කටුව අරගෙන ඒක විවෘත කරලා බලද්දී අර කලින් වගේම මුතු භූතයා පෙනී හිටියා. භූතයා හූල්ටත් අර විස්තරේම කිව්වා. ඔහු සන්නාලියෙකු නිසා ඔහුට බොහොම වටින මිල අධික සලුවක් මවලා දුන්නා. බුද්ධිය මෙහෙවලා මෙය පාවිච්චි කරලා සතියෙන් පොහොසත් වෙන ලෙස අභියෝග කළා. එහෙනම් අපි සතියකින් මුණ ගැහෙමු. හූල් ගෙදර ගිහිල්ලා ගොඩාක් වෙලා කල්පනා කළා. මේ රට පාලනය කළේ මිගාර වංශ කියලා දුෂ්ට රජ කෙනෙක්. ඒ වගේම ඔහුගේ රැජිනත් ගොඩාක් නපුරුයි. මිගාර වංශ තරුණ කාලේ ඉඳන්ම තම වැඩිමහල් සොයුරු වුණු චේතිය වංශට ඊර්ෂ්‍යා කළා. චේතිය වංශට රජකම ලැබුණු පසු මිගාර වංශ තමන්ගේම සේනාවක් සංවිධානය කරලා වැඩිමහල් සොයුරාවත් විසවත් සිරකුටියක සිරගත කරලලා රජකම ලබා ගත්තා. චේතිය වංශ රජුගේ දියණිය නූර්. ඇය මිගාර වංශ රජු ළඟ හැදී වැඩුණත් ඔහු ඇයට ගොඩාක් වෙනස්කම් කළා. ඉතින් මේ හූල් හොඳට කල්පනා කරලා මේ සලුවෙන් අලංකාර දිග ගවුමක් මැසුවා. ඔහු මේ තරම් කිසිම වස්ත්‍රයකට මීට පෙර මහන්සි වී නැහැ. ඉස්තරම්ම නූල් වලින් අලුත්ම මෝස්තරයකට මොහු මේ නිර්මාණය කළා. 3 වෙනි දවසේ මොහු මේ වස්ත්‍රය රැගෙන රජමාලිගාවට ගියා. ඒ ත්‍යාගය නූර් කුමරියට බවත් පවසුවා. දුර්ලභ සලුවකින් නිර්මාණය වූ මෙම වස්ත්‍රයේ සියුම් ගෙත්තම් අලංකාර මෝස්තරය රාජසභාවේ හැමෝගේම නෙත් පැහැර ගත්තා. ඉතාම ඉල අධික මේ නිර්මාණය දැකපු රජතුමත් විසවත් ගොඩාක් පුදුම වුණා. "තොපු මේ සොරකම් කරාද?" "අනේ නෑ දේවයන් වහන්ස. මගේ අතින්ම මේ වස්ත්‍රය නිර්මාණය කළේ. මා සන්නාලියෙක්." "මේ වස්ත්‍රය නිර්මාණය කරන්න
තොපට කොහෙන්ද මේ අනර්ග සලුව? දේවයන් වහන්ස, මා ළඟ සිතූ පැතූ දේ ලබා දෙන මුතු ඇටයක් තියෙනවා. එහි භූතයෙකු අරගෙන සිටිනවා. මම ඉල්ලන ඕනම දෙයක් ලබා දෙනවා. කුමරේට වස්ත්‍රයක් මහන්නමයි මේ සලුව ලබා දුන්නේ. මොකක්? ඇත්තක්ද ඔබ මේ පවසන්නේ? එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේගේ රාජ්‍ය බලය හමුවේ මා වෙන්නෙකු මුසා පවසයිද? මට ඒ වහාම ගෙනත් දෙව. වහාම. දින 7යි හි බලය මා වෙනුවෙන් පවතින්නේ ස්වාමීනි. 8වෙනි දින මා ඔබ වහන්සේට ලබා දෙන්න. දින 7 අවසන් වෙන්න කලින් වෙන කෙනෙකුට එය ලැබුණොත් ඒ අතුරුදහන් වී යන බව එහි අරගෙන සිටින භූතාත්මය මට පැවසුවා. හොඳයි හොඳයි. තුප මට බොරුවක් කළොත් රාජ උදහසට ලක් වේවි. එසේමයි දේවයන් වහන්ස. ඒ වගේම මම ඔබ වහන්සේගෙන් ඒ වෙනුවට දෙයක් ඉල්ලන්න කැමැති. කුමක්ද තුපට අවශ්‍ය? ඉල්ලනු. මා කැමැති නූර් කුමරිය විවාහ කරගන්න. ඔබ වහන්සේ අවසර ලබා දෙනවා නම්. කොහොමත් මට ඇගෙන් පළක් නැහැ. මා කැමැති. මට ඒ සිතූ පැතූ දේ ලබා දෙන මුතු ඇටය පමණයි අවශ්‍ය. ඉතින් 8වෙනි දින මුතු බෙලි කටුව රජතුමාට බාර දෙන්න පොරොන්දු වෙලා හූල් ගොඩාක් සතුටින් ගෙදර ගියා. 5වෙනි දින රජතුමා හූල්ගේත් නූර් කුමරියගේත් විවාහ උත්සවය සංවිධානය කර තිබුණා. ඔහු ඒ දින නූර් කුමරිය විවාහ කරගත්තා. දැන් හූල් පොහොසත් මිනිහෙක්. ඔහු බොහොම සතුටින් ජීවිතේ පටන් ගත්තා. 7වෙනි දින උදෑසනම ඔහු මුතු බෙලි කටුව විරුත් කළා. මුතු ඇටිය සෙමින් පිරිමැද්දා. දුම් වලාවක් මැදින් භූතය පෙනී හිටියා. බොහොම සතුටුයි බොහොම සතුටුයි. ඔබ ගැන බොහොම සතුටුයි. මා සෙව්ව ඒ පඥාවන්තයා මට මුණ ගැහුණා. ඔබ දන්නවද මා ගොඩාක් අනුවන මන්ත්‍රකාරේ. මා කළ කී දේවල් නිසා ගොඩාක් කලකිරුණු මගේ ගුරුතුමා දඬුවමක් විදිහට මාව මුතුබෙලි කටුවක භූතාත්මයක් විදිහට සිර කළා. ප්‍රඥාවන්ත මිනිසෙකුට ජීවිත කාලයම සේවය කරන ලෙස නියෝග කළා. අද පටන් ඔබ මාගේ ස්වාමියා. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දීමට මා ජීවිත කාලෙම කැප වෙනවා ස්වාමීනි. ඕ ගොඩාක් වෙනස් ජීවිත කතාවක් නේ ඔබට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන්න. ඔන්න ඉතින් හුල් භූතාත්ම ශක්තියෙන් 7වෙනි දින රාත්‍රියේ මිගාර වංශ රජුවත් ඔහුගේ බිසවත් සිර මැදිරියක සිර කරලා රජකම ලබා ගත්තා. ඔහු චේතිය වංශ රජුවත් දේවියත් නිදහස් කරා. නූර් කුමරිය හූල්ට ගොඩාක් ස්තුතිවන්ත වුණා. තමන්ගේ තත්වය වෘත්තිය මොකක් වුණත් ප්‍රඥාවන්තකම නිසා ඔහු ජීවිතේ ජයගත්තා.